මේ වීඩියෝ මගින් පෘත්වීය අභ්‍යන්තර ස්වභාවය ගිනිිකඳු හටගන්නේ කොමද භූමිකම්පා හටගන්නේ කොහොමද සුනාව ඇතිවීමට බලපාරනව ප්‍රධානම හේතුවක් වන්නේ භූමිකම්පා එතකට සුනාමි හට ගන්නේ කොහොමද කියන කාරණා පිළි බඳව අපි සොයා බැලිීමමක් කරමු අපි දන්නවා අපේ පෘතිවය පිහිට ලා තියෙන්නේ අපේ සෞරක් ග්‍රහමණ්ඩලේ, තුම්වෙනි ග්‍රහලෝකය විදිහට. මෙතියන් අප සෞර ග්‍රහමණ්ඩලයේ නම් මේ විදියට සමයි සූරයා වට ග්‍රහලෝක ප්‍රමණයවීමින් පවතින්නේ. මෙහි තුම්වෙනි ග්‍රහලෝකය ඔබට පේනවා ඒ අපේ පෘතිවය. තොල් සෞරක් ග්‍රහ මණ්ඩලේ අප පෘතිවියට හිමි ස්ානි පිළබඳ ඔබට අවබෝධයක් තියෙන. ෘතුවියය මෙල සිට අභ්‍යවකාශයේදී නිරීක්ෂණය කරොත් ඉතාම දර්ශනීය වස්තුවක් විදියට බලාගන්නට පුළුවන්. මකද පෘතුය මතුපිට මුහුදු, ගංගා, කන්ඳු, ගස්වැල් වනාන්තර වගේ බෝදේවල් ප හිටලා තියෙනනිසා. එනිසා පෘතුවිය ඉතාම අලංකාරයි. අපි පෘතුවිය මතුපිටන් අලංකාරේ විඳලතිර. දකින්නේ ඒවගේ පෘතුවේ මතුපිට දී අපි දකින ඒ අලංකාර දර්ශනයන් කිහිපයක්. මේ පෘතිවය ජීවේ පවතින එකම ගහලෝ මේ බලන් මේ අපි වාසකරන ලංකාව අවකාශන තම් ඉලා ආසේදී පේන ආකාරේ. ඉතාම දර්ශනය බවෝබට පේනො ඇති. එතකොට ජීවේ පවතින එකම ග්‍රහලෝ අපි දන්න එකම ග්‍රහලොව මේ පෘතුවී මේ අපේ අපි වාසය කරන ලංකාව. අපි බලමුෝ මේ පෘතිවී මතුපිට අපි දන්නා නිසා පෘතිවී අභ්‍යන්තරය කොහොමද කියලා. පෘතියේ තුළද සොභාවේ කොමද කියලා. පෘතිවී ඇතුළද ස්වභාව අධ්‍යයනය කිරීම තරමක්කා අපහසුේ. මකද පෘතුවී අභ්‍යන්තරයට යාම පහසු නොවන නිසා. ඉ පුෘතුේ අභ්‍යන්තරයේ සොරතුුර ලබාගන්න පුළුවන් වෙන්නේ පෘතුවී අභ්‍යන්තරයේ සිට පැමිණින සංඥාමගින් එමනතා අපි කියන භූකම්පන සොසොරු මී. එන්සා භූකම්පන පිළිබඳව විද්‍යාඥයෙන් නිලන්තරයෙන් අධ්‍යයනය කරනවා. ශ්‍රී ංකාවවෙ භූකම්පනය මැනීම සඳහා පිහිටවලතිය ප්‍රධානම භූකම්පන මානය පිහිටල තියෙන්නේ පල්ල කැලේ ප්‍රදේශයේ. එ භූකම්පන මානයකද භූකම්පන මෙ මේ විදියට තමයි සටහන් කරනු ලබන්නේ එ අන භූකම්පන හතුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒත් සොරතුරු අධ්‍යීනය කරලා පෘතිවයේ අභ්‍යන්තර කොයි වගේද කියලා එයනෝ පෘතිවී අභ්‍යන්තරය ප්‍රධාන ස්තර තුනකින් හැදිලා තියෙන බව හොයාගෙන තියනවා ඒස්තර තමයි කබල ප්‍රාවරණය හා හරය කියලා කියන්නේ. එක අපිට මෙන්න මේ විදියට පෙන්න්නන්න පුුව. මේ ඔබට පේන පිටිම තියෙන දුමුරු පාටරවමක් කහපාට රවමක් සහ තැබිලි පාට රවමක් විදියට අපි පෘතිව හරස්කැපපුමක් විදිට පෙන්න්න පුළුව. ඇම පිම පේයින තුනී ස්තරය අපි කබොල කීන ප්‍රදේශයේ විදියට හ දුන්නනවා. ඊනගට කහප ඇති ප්‍රදේශය ප්‍රාවරණය විදියටත් මධ්‍යිය තියෙන සැබිලිපාට කොටස හරේ විජයට අපිට නම් කරන්නට පුොළුවන්. මේවා යම්යම් වෙනස්කම්ම අනු උපකොටස් වොල්ඩක් බෙදෙනවා. කෝම්නත් ප්‍රධහන කොටස් තුනයි. මේ බලන්න මෙහි හරය පිට සහරේ සහ ඇතුළ සහරේ වියට කටස්ස වට බෙද තියෙන. ප්‍රාවරණයත් ඉහල ප්‍රාවරණය සහ පහළු ප්‍රාවරණය විදිහයට බෙදන්නට පුළුවන්කම තියෙනම්. කොංහනත් පෘතිවී අභ්‍යන්තරය ස්තර තුනකින් හැසිලා තියෙන බව මතක තියාගන්නට ඕන. අපි මේ ඒක ස්තරේක ස්වභාවය කොහොමද කියලා බලමු. මේ අපි මුලින්ම බලමු පෘතිවි කබොල දයා. පෘතිවි කබොල කියලා කියන්නේ අපි මේ පයගහල ඉන්න පෘතිවය මතුිට පොටස. අබ්‍යන්රය ස්තරත්ක බාලොට මේ ගබල කියයනක ඉතාම තුන ස්තරයක්. අපි දකින කඳු ඇඩි දැනි සලා සාගර සියල්ලම තියන්නේ මේ පෘතිවි කබල කියන කොටසේ. මුොහද පවාතියයට මේ කොටසේ. මේොටස ගොඩ බිද ගනම කිිෝමට තිස් පහක් විතර කියන්න පුළුවන් ජැගුරුම මුහුසේද මේ ගනකම කිලෝමිට පහක් විතර වෙනවා. මේ කබල හැදිලා තියන්නේ පාශාන. එට අපි සාමාන්‍යවාරය ගල් කියලාගන් ඒවන් හා පස් වොලින්. අපි දැම් බලමු ප්‍රාවරනය පිළිබඳව එක ඇන්නේ පෘතිවේ දෙවන ස්තරය මේ ඉතාම ගණකමින් අධිකයි. කිලෝමීට රොලින් දෙදාස් නවසීයක් පමණ ගණකමක් තියෙනවා. කිිලෝමිට දෙදස් නවසීිොව විතර ගණකමගී යුක්තදවනි ඉස්තරය ප්‍රාාවරණේ. මේ ප්‍රාාවරණය සම්පූර්ණයෙන් වගේ පාශාන වලින් තමයි හැදිලතියෙන්. මේකෙත් වැඩිපුර යකට මිශ්‍ර සම්යෝග අඩංගුව නොය කිසාසයි තාම තදගතියෙන් යොක්තයි. මේ ප්‍රාවරණය විධ ස්්ථානෝලදී පිපරීමකට ලක් වෙලා තියෙනවා. පහල්ට යන්න යන්න උණුසුම් වැඩිවන නිසා ප්‍රාවරණය පහළ කොටස කිසි අම්ප්‍රමාණයක ද්‍රවතත්වයකට පත් වෙලා තියෙන. ගට හරේ බිලිබඳවවලමු. පෘතිවී අභ්‍යන්තරම කොටස සමයි හරය. මේ අභ්‍යන්තරටස පති මධ්‍යියයට යනකල් දුර අපි බැලුවොත් ප්‍රාවරණයන්දලා කිලෝමීටර් තුංගාස් පන්සීයක් පමණ ගණකමයි. වෙනස් විජියයෙන් කිවොත් මේ පෘති විස්තරතුනෙන් ගනකම වැඩිම ඉස්්චරය හරය වෙනවා. මේ අධික උ්නාත්තයක් තියවා. ල් සංක හාරදා හාර්සයත් පන්දහක් පමණ ඉතාමියල විස්නත්තවයක් තියෙනවා. ඉනිසා තියලුම ද්‍රවිය දියර බවට පත් කලා දියවෙලා යි තියෙන්නේ. මේ තියෙන ඒ ද්‍රවයන් එනිසා අපි මැක්්මාලෙ සහඳන්නනවා. මැගමා විදියට හඳුන්නනවා. පෘතිවයේ කබල සහ ප්‍රාාවරණය මංකිවන්නේ ප්‍රාාවරණය කියන කොටස ටට බිදිිල දීන කියලා. මේ ට්‍රවර්ණය කොටසත් ීට එලෙන්තින කබොලක කියන කොටසා මේ පිපිලීම් හින්ද විත කොටසෝටවෙං වෙලා තියනවා. මෙන්න කොටස් අපි බූ තැටි විදියට හදුුන්ඩනවා. ූතැටිවියට. තර බූතැට ගණනාවක් පෘතුවේ මතතිීනවා. ඔබට එ පිඳ අම්ම හසක් ගන්න පෘතිුවේ මතු පපිටින් එක පේනවා කියලා හිතුවොත් මෙන්න මේ විදියට අප බිඳීගිය කොටස් හඳුනාගන්නට පුළුවන්ගේ. සැබවිම ඒ බිඳීගිය ස්ථාන අපිට මෙන්න මේ සිතීමෙන් බලාගන්නට පුළුවන්. එ අනුව ඔබට පේනවා ශ්‍රී ලංකාව පිහිට ලතියෙන්නේ ඉන්දියෙන් නෝස්ටේලියන් බූතැටිය තුළ බව. ට පේනවා. ඒගේම ඔබට පේනො ඇති මේ බූ ැටි මයිම් නැතම් මේ පිපුරුම් එවන ත අපි කියන කොටසෝට බිරිීගියයේ ස්ථාන මයිම් රේකා හුඟක්කයව වැටල තියෙන්නේ සාදරයේ මොහුදෙන් සුරු ප්‍රමාණ වසියෙන් තමයි අපිට ගොඩු ිමහර වැඩිකි ස්ථාන දකිරින්ට හඟුුවවෙන්නේ. ඇමරිකාවේ එක් ප්‍රදේශයක් ඔබට පේ නවතුරු ඇමරිකා බූ සැටියේ මයිමකින් මේ ගොඩපිමින් බූතැටිමායමක් වැටිලා තියෙනවා. අපි ඒ පිළිබඳව විශේෂෙන් හොයලා බලමු. පොමුණක් මේ බූත ඇටි ඉතා හිෙමින් චානයමවිින් පවතින. ඒ අපි සාමාන්‍යයෙන් ස්ථානයක ඳල සවස්ත්‍රානයකට ගමන් කිරීමේ වේගේ බැලුවොත් වර්ෂට සැටිමිටර එකක් දෙක් වගේ තයි චානය සිද්ධ වෙන්නේ මේ භූතති චනයවීම නිසා එක් බූතැටියක් තවත් බූතැටියක් සමඟ ගැටන්නට පුළුවන්. මේ ස්ථාන අපි බතැටි මයිම් විජයටයි හඳුවුන් වන්නේ. අපි බලමු උතුරු ඇමෙරිකාව හරහා වැඩිලා තියන මේ බූතැටි ම අයිමක් පිළිබඳව. මේ බූතැටි මයම අපි සැන් ඇන්ඩියස් විභේදය විදියටයි හඳුවන් වන්නේ. මේ සැන් එන්ඩියස් විභේදය අපිට හොඳින් බලාගන්නට පුළුවන්කම තියවා. මේ බූතටිමයිම හැදිල යෙන්නේ ඇමරිකානු බූතැටිය හා පැසිවික් බූතැටිය මයිමක් විදියටයි මේ ඔබ දකින්නේ ඒ බූතැටිමයිම ගෝනට දිශ්වන ආකාරය ඔබට ඒක මෙසේ නිරීක්‍ෂණය කරන්නට බොළුවන් මේ මධදෙන් පේන්නේ ඒ බූතැටි දෙක මයි වන ස්ථානය එක අපිට මේ විටත් නිරීක්ෂණය කරන්න බොළවා. මේ සැන් එන්ඩියස් විබිහ දේ විදියට ඉහනු ුන්වන්නේ. මේක ගොඩ බිමින් කිලෝමීට්‍ර සියගාන්නත් දුරට විහිදීති වෙනවා. අපි බල මුදැම් බූතැටි එකෙක සාපේක්ෂෝ චානය වඩ පුලුවන් කොයි විජියයද කියලා. බූ ඇටියක් අනි බූතැටිය සාපේක්ෂෝ චරනයෙන්ඩ බලුවන් එක කාරයක් ස මයි බූතැටි දෙක එකනකින් ඇත්ත ෙනවා මෙන්න මේ විදියට. අපි එහෙම අතීතයේ සිදුවුවමෙන් ඇති වූ ප්‍රතිපල්ලයක් බලමු. බූත ඇටි එකනකින් ඇත්වීම නිසා ඒ බූත ඇටිස් දෙක අතර හිට සැක්හැවත් ආගාදයක් ඇතිවෙන්නට පුළුවන්. මේ බලන්නක මේ තියෙන වසර මිලියන ගන්නට ඉස්සලා ප්‍රතිිය. මේ පෘති වයේ පහලින් ඔබ නිරීක්ෂණය කරොත් බට අප්‍රිකානු මහදීපේ හඳුනා ගන්නට පුළුවන්. ඊට ඉස්පර්ශ වෙලයි දකුණ ඇමරිකාව තියෙන්නේ. බලන්නොහොද මේ බූතැටි ඇත්වීම නිසා අපි දක්කපු ආකාරයට ඇත්වීම නිසා අප්‍රිකාවෙන් දකුණ ඇමරිකාව මේ විදියට ඇත්වීම සිද්ධ වෙනවා. එ අතර මුහුතු ප්‍රදේශයක් නිර්මාණය වෙන. ඔබටක් නිරීක්ෂණය කරන්නට පුළුවන් මේ විදිහෙට. බූතති චරනයවෙන්න්න පුළොන් දෙෙවැනි ආකාර අපි බලමු. සමයි එක් බූතැටිය අ බූත ඇැටියේ ගැටීම නිසා එ බූතැටියක් ඉ අනිස් බූත ැටිය සල්ලුවීමටත් ලක්වෙන්නට පුළුවන්. මේ බාන් මෙන්න මේ විදි අපිට එක පෙන්න්නට කොළුවන්. මේ විදියට බූතඇටියක් තවත් බූත තදින් ගැටන්නට පුළුවන්. ඔබදන්නවා ලෝකයේ උසමකංද ම ස්ාන දී අපි සලකරන්නේ එවලස්ට හිමාලඳු වැටයට ආස්තිතව ඔබ දන්නුව සීමමාල කඳු වැට හැදලි කෝහමති කියලා. මේ බන්නන්නකු මෙට මෙහෙම ම අතයක් සේනු. ඔබට මේකි බේනවා මීට වසර ගානකට ඉස්සරලා මිියන ගන්නකට ඉසරලා ඉන්දයාාවහා ලංකාව දකුණ සොරි අප්‍රිකාවේ දකුණු මායිමීති පෙරද. මේ බූ ඇටිය ක්‍රමේන් ඒරට චරනය වෙලා මේ යුරෝපා බූත ඇටිය සමග ගැටීමක් ැසේනවා. අපඒ අනරමෝගුන්න මේ විදියට. මේ විදියට ඉරට යනවා. බූ ඇැටියේ සමඟ තදිින් ගැටීම සිද්ධ වෙනවා. එ ගැටීමේ ප්‍රතිඵලයක් විදියට ගොඩුපින් ප්‍රදේශයේ ඉයහසට සල්ලූ හිම සිද වෙනවා. මෙ මේ තල්ලුවීමේ ප්‍රතිඵලයක් විදියට සමයි හිමාලය කඳු වැැටිය ඇතිවෙන්නේ ලෝකෙ උසම ස්ථානය තරන නිර්මාණය වන්නට හේස වන්නේ එක.ඒ බූති ඇ චර්නයවීම සිදුව යකි දෙවනි ආකාරයයියේ. තුන්ගනිින් බූතැටි චලනය වන ආකාරය එක මත එකක් නැතන් ආසන්නයෙන් ලිස්සා යාම සිද්ධ වෙන්නට පුළුවන්. එක මේ විදියට පෙන්නන්නක් පුළුවන් මෙන මේ විදියට පෙන්න්නටත් පුළුවන්. බූතැටියක් එකකට සාපේක්ෂව ඇත්වී ීමක යනෝ සිද්ධ වෙනවා. කොහමුණත් මේ බූතැටි මයිමක් අතරින් පෘතිවයේ හරය දක්වා මාර්ග්‍යපිිය වෘරතව වෙන. ඔබ දන්නවා හර තුළයි තාම ගිනිිය අමුවෝ ද්‍රවි දියවීමෙන් ඇත්වෙච්චි මැක්්මා තියලා. ත මේ මායිමක් කඔස්සේ මැත්මා පොළුවෙන් එලියට එන්නට පුළුවන්. ඒවගේ අවස්ථාවක් අපි ගිනිකඳු පිපරීමක් කියේනවා. මේ බාණ්ඩුක ගිනිකඳු පිපිරීමක් සිදුවන අවස්ථාවක්. ඔබට මේ නිරීක්ෂණය කරන්නට පුළුවන්. මෙහිදී දරුණු විදියට ලාවා ගලා යාම සිද්ධ වෙනවා මෙන්න මේ විදියට. ඔට ඒකත් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මේ ප්‍රතුවයි අභ්‍යන්තරයේ තියන මැක්ම පෘතුව මිලියට ආවර පස අපේවා ලාවා විදියටයි හඳුන්නුවන්නේ. දැ මේක සිදුවන්නේ කොහමදති කියනෙක ඔබට පැහදිලි ඇති. තොට ගනිිකඳු පිපිරීමක් කියන්න මොකක්ද කියනකත් ඔබට අදහසක් ඇති. කොහුණත් එ බූතැටියක් තවත් බූතැටියක ගැටෙනකොට එම භූතැටී ගැටන ස්ථානය පොලො තදින් සෙලෙව විමකට ලක් වෙනවා. මෙ මේකට අපි භූමිකම්පාවක් කියන. දැ අපි භූමිකම්පාවක් සිදුවන අවස්ථාවක් නිරීක්චණය කරමු. ඔබට මේ භූමිකම්පාවක් සිදුවන අවස්ථාවේදී සිදුවන හානිියක ස්වභාවය උබට පේනවා. ඔබ මීටත් වඩා මේ දර්ශන දැකල ඇති විශාල බොඩ්නැගිලි පවා කඩාගෙන වැටිනවා. මොකද මේ බූතටි මායිම කාසනය තියෙනකොට එක් බූ සැටියා කනිස් බූ සැට ගැටි නට පුොුව. ගැකීමේ ප්‍රසිඵලයක් විදිට එම ප්‍රදේශයේ සෙලවීමකට ලක්වෙනවා. භූමිකම්පාප්‍රද සිදුවන්නේ මෙන්න මේදේ. තැන් ට එ පැදිලිවේ නො ඇති. ඒවගේ ඔබ ගන්න නොඇති ලකාව භූමිකම්පා අනසුරෝලින් ඉතාමාඩයි. අප ගිනිකඳු පිළිබඳ අවබෝධෙකුත් නැතන් ගිනිකරුත් නැහැ. මේකට හේතුවමකක්ද. ලංකාව පිහිට ලතියන්නේ බූතැටි මයිම කාසන්නේ නෙවෙයි. ලංකාව පීට රතියෙන්නේ බූ සැටියක මධ්්‍යයට වන්නට එන්සාබිට එවැනි අනතුරු දැකීමට හැකියාව නැහැ පිට අපි ලබපු වාසනාවක්. හොඳයි ඒම නඟපි තව් වීඩියෝකින් හමයමෝ අයිබවන්,